පාලක මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරත්නයට අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා. සංඝ සංවිධානයේ බලය තමයි ස්වාධීනත්වය. භික්ෂුන් වහන්සේ කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මානුකූලව ධර්ම විනය ප්‍රතිපත්තිය තුළ ජීවත් වන්න. රාජානං අනුවත්තේතුං රජතුමාට අනුවර්තනේ වන්න. හැබැයි රජතුමා කියන සීලු දේ අනුමත නොකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. සමහර පාලකයෝ හිතනවා මහා සංඝරත්නයේ පාලකයෝ කියන දේ අහලා ඉන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මේ මහා සංඝරත්නයට නිന്ദා අපහාස පරිභව කරන අයට මම කියන්න කැමතියි පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා. ඒ නිසා සිවුරු ඇඳගත් මොකද කිව්වේ බට්ටෝ කියන කතා මම හිතන්නේ මේ විදිහට මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි. විශේෂයෙන්ම මම ඒ කාරණාව ඉදිරිපත් කරන්න කැමතියි මේ අවස්ථාවේ. කරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා විශේෂයෙන් ගත්තොත් මහා සංඝරත්නය පිළිබඳව මම හිතන්නේ අපි හැමෝම පිළිගන්නවා, අපි කිසිම කෙනෙක් කැමති නැහැ කිසිම ආගමික නායකයෙකුට ඒ ආකාරයෙන් කවුරු හරි කතා කරනවා නම්. මම හිතන්නේ අපි පහුගිය දවස්වල මේ පිළිබඳව කතා කරනකොට අපි දැකපු දෙයක් තමයි මේ විපක්ෂ නායකතුමාගේ දැනුවත් කිරීම සඳහා ඒ සමහර භික්ෂුන් චීවරය ඇඳගෙන දවල්ට එළියට ඇවිල්ලා අරගල කරලා රැයට ගිහිල්ලා ඒ අරගලකරුවන් එක්ක පාටි දානෙවෝ අපි Facebook වල දකිනවා. එතකොට අර සංඝරත්නයේ තියෙන ගෞරවය මිනිස්සු අතර නැති වෙනවා. ඒ වගේම ඒ සීල රැකගෙන කටයුතු කරන කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට අපි එහෙම කියන්නවත් අපි ඒක අනුමත කරන්නේ නැහැ. මට මතකයි 88-89 කාලේ ඔබතුමා දැන් අද මේ බණ කියනවා වගේ ඔබතුමාම හරි කඩගාටු වෙනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා ටයර් සෑවල් වල චීවර වල ගොටලා උච්චලා ගඟවල් වල දාන කාලෙත් ඔය කතාව කියන්න කෙනෙක් හිටියා නම් ලොකු දෙයක් කියන එකත් මතක් කරන ගමන් අපි කිසිම කෙනෙක් කිසිම ආගමික නායකයෙකුට අපහාස කරන එකට අපි එකඟ වෙන්නේ නැහැ. ඔබ ස්තුති කරෙම අදකට යනවා නෙවෙයි කතානායකතුමනි, මම මේ කාරණාව ඉදිරිපත් කරේ විශේෂයෙන්ම මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය විශාල ප්‍රමාණයක් ලොකු කලකිරීමකට ලක් වුණා අර කරපු ප්‍රකාශය මත. මට ප්‍රසන්න රණතුංග මැතිතුමාට කියන්න තියෙන්නේ අර ඔබතුමාට පුළුවන් ඒව විග්‍රහ කරන එක පිළිබඳව යම්කිසි උපදෙස් ටිකක් ලබා දෙන එක කියන විදිහක් තියෙනවා. ඒ කියපු ආකාරයට සමස්ත මහා සංඝරත්නයට කැලලක් සිද්ධ වුණයි කියන මතය තමයි රටේ තියෙන්නේ. අද නායක ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා යම් යම් අදහස් ඉදිරිපත් කරලා තිනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. මම ඉල්ලීමක් කරනවා ප්‍රසන්න මැතිතුමා, මම ඔබතුමාට ඉන්ටරප්ට් කරේ නැහැ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ධම්මපදයේ තියෙනවා සහස්සම්පි චේවාචා අනත්තපද සංහිතා ඊතං අත්තපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්පති කියලා. කෙලෙස් තුරලන එක වචනය වැදගත් වෙනවා. කෙලෙස් නිර්මාණය කරන වචන දහසකටත් වැඩිය. මම හිතන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදය අනුගමනය කරමින් අපි සලකන්නට ඕන මහා සංඝරත්නයට චීවරයට අපි යන්න හොඳ නැහැ. මහා සංඝරත්නයට වාද විවාද කරන්න විවේචනය කරන්න ඒ කාරණාවයි මම ඉදිරිපත් කරන්නේ. නෑ, අපි කිසිම කෙනෙක් එහෙම කරේ නෑ. විපක්ෂ නායකතුමනි, ඔබතුමාලා මතවාදයක් හදන්න හදනවා. මම හිතන්නේ මහා සංඝරත්නයේ ඉහළ නායක ස්වාමින් වහන්සේලා පවා යම් යම් කාරණා පිළිබඳ ස්වාමින් වහන්සේලා කරන උදාහරණයක් හැටියට කතා නායකතුමනි, මගේ නිවස ගිනි තියන්න ස්වාමින් වහන්සේ කෙනෙක් මැදිහත් වුණායින් පස්සේ මට මාචාර්ය ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කතා කරලා කිව්වා මේවා මෙහෙමයි කියලා කාරණා කිව්වා. මම කිව්වා එක්කෙනෙක් කරාට ඒක හැමෝම නැහැ, අපි ගරු කරනවා කියලා. එහෙම කවුරුවක්වත් ඒ විදිහට කරන්නේ. මම මේ මතක් කරේ අර 88-89 කාලේ ඒ වගේ ස්වාමින් වහන්සේලාව චීවර බැඳලා එහෙම කරන්න සිද්ධ වුණේ ඇයි? අපි ඒවත් හිතන්න ඕනේ. ගෞරව ස්තුතියි.